සුබ දවසක් ඔබ සියලු දෙනාටම මම චින්තක සිල්වා මීට ඉහතදී අපි තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳ කතා කිරීමේදී පරිගණක පිළිබඳ පරිගණක ඉතිහාසයේ දියුණු වීම පිළිබඳ අපි බොහෝ දේවල් සාකච්ඡා කරලා තියෙනවා මගේ YouTube නාලිකාවත් සමඟ සම්බන්ධ වෙන එහි තොරතුරු හා සංවේදන තාක්ෂණය පරිගණක ඉතිහාසයේ වර්ගීකරණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා ඒව සමගත් එකතු වෙන්න මෙම වීඩියෝ මාලාවෙන් ආරම්භ කරන්න අපි තොරතුරු හා සංවේදන තාක්ෂණය පරිගණකයේ දත්ත නිරූපණය පිළිබඳවයි එහෙනම් තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන විෂයේදී තොරතුරු හා සංවේදන තාක්ෂණය යන විෂය පරිගණක විද්‍යාව පිළිබඳ කතා කිරීමේදී ඉතාම වැදගත්ම වන මාතෘකාවක් පරිගණකය තුළ දත්ත නිරූපණය කියන මාතෘකාව. මෙම මාතෘකාව යටතේ ඇත්තෙන්ම තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳ කතා කිරීමේදී සියල්ලන්ටම දැන ගැනීමට අත්‍යවශ්‍ය වන අවබෝධයක් ලබාගත යුතු මාතෘකාවක් කියලා මම හිතනවා. තොරතුරු හා සංවේදන තාක්ෂණය පරිගණකය පිළිබඳ කතා කිරීමේදී අපි පරිගණකයේ පමණක්ම පරිගණකයේ කියන රාමුවට පමණක් කොටු වෙලා නැවේ. අපි උදාහරණයක් ඉදිරියට ගත්තොත් අද අපේ ජංගම දුරකථනයත් පරිගණකයක් ඉදිරියට භාවිත කරන්න පුළුවන් තත්යකටපත් වෙලා තියෙනවා. මේ වගේ සියලුම ඩිජිටල් උපකරණ එහෙම නැත්නම් ඩිජිටල් තාක්ෂණය භාවිත කරලා තියෙන සියලුම පරිගණක මේ විදියට හඳුන්වන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණය එහෙම නැත්නම් ඩිජිටල් තාක්ෂණය භාවිත කරන සියලුම උපකරණවල භාවිතාවන් එහෙම නැත්නම් දත්ත තැන්පත් කිරීම දත්ත නිරූපණය පිළිබඳ තමයි අපි කතා කරන්නේ. නැවතත් තරම දුරට අපට ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න වෙනවා කොහොමද මෙම අද පවතින ඩිජිටල් උපකරණ දක්වා බවට පරිවර්තනය වුණේ ඒ දැනුම ලබා ගත්තට පස්සේ ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි. මෙම දත්ත නිරූපණය කියන මාතෘකාව හඳුනා ගැනීමට ඒ පිළිබඳ දැනුම ලබා ගැනීම අත්‍යවශ්‍යයි මම හිතනවා. අපි අවබෝධය ලබා ගන්න ඕනේ පරිගණකය එහෙම නැත්නම් අපි හිතන පරිගණකයේ පමණක් නෙවෙයි ඩිජිටල් උපකරණ එහෙම නැත්නම් වර්තමානයේ අපි පළඳින ඩිජිටල් ඔරලෝසු ඉඳන් එහෙම නැත්නම් අපි භාවිත කරන ඩිජිටල් ෆෝන් එක එහෙම නැත්නම් අපි භාවිත කරන ජංගම දුරකථනය වර්තමානයේ පරිගණකයක් තරමටම දිනු වෙලා තියෙනවා. සියලුම කටයුතු ජංගම දුරකථනයෙන්ම සිදු කර ගන්න පුළුවන් වෙලා මට්ටමකට පැමිණලා තියෙනවා. ඒ වගේම අපි ස්මාර්ට් වොච් එක ඒ වගේම අපි භාවිත කරන සියලුම ඩිජිටල් උපකරණ මෙම විෂයපතේදී සිදුවන්නේ කොහොමද එහෙම නැත්නම් මෙම තාක්ෂණය සම්පූර්ණයෙන්ම අවබෝධයක් ලබා ගන්න පුළුවන් මෙම පාඩමත් එක්ක එකතු වෙලා හිටියෝ. එහෙනම් අපි කතා කරමු මෙම ඩිජිටල් තාක්ෂණය පිළිබඳව. අපි සුළු උදාහරණයක් විදිහට අපි කතා කරමු ඔබ භාවිත කරන ජංගම දුරකථනයෙන් පින්තූරයක් නරඹනවා නම් එහෙම නැත්නම් පින්තූරයක් ඔබ ලබා ගන්නවා නම් මෙය සිදුවන්නේ කෙසේද? ඒ වගේම අපි උදාහරණයක් විදිහට හිතුවත් ඊමේල් එකකින් අපි පින්තූරයක් ලබා ගන්නවා. එහෙම නැත්නම් පරිගණකය තුළ අපි වර්ඩ් මුදුකාංගයෙන් ලියුමක් නිර්මාණය කර ගන්නවා. මේ සිදුවන්නේ කොහොමද කියලා ඔබ හිතලා බලුවත් YouTube නාලිකාවකින් YouTube වීඩියෝවක් නරඹනවා. මේ සිදුවන්නේ කොහොමද කියලා ඔබ හිතුවත් මෙය වර්තමානයේ නම් මේ ඉතාම සරල දෙයක්. ඒ කියන්නේ අපි දැනගත්තොත් TV එකත් වර්තමානයේ තියෙන ස්මාර්ට් TV වලින් පවා ඩිජිටල් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මේ ස්මාර්ට් රූපවාහිනී නාලිකා වලින් පවා මේ දේවල් අපි ලබා ගන්නෙ කොහොමද? ඒ කියන්නේ සජීවීව සිටින මම තවත් තැනක පෙනී සිටින්නේ කොහොමද? මේ සිදුවන තාක්ෂණය පිළිබඳ ඔබ හිතලා බලුවද? මෙම තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන් පරිගණක දත්ත නිරූපණය කියන මෙම වීඩියෝ මාලාව සමග එකතු වුණා ඔබහට. අපි හිතමු 1970 එහෙම නැත්නම් 1960 පමණ සිටි අපි 1960ත් නෙවෙයි 1940ට පෙර 1940ට පෙර පුද්ගලයා කාලතරණය කරලා වර්තමානයට පැමිණෙනවා. වර්තමානයට පැමිණිලා ඔහු මෙම තාක්ෂණය පිළිබඳ බලනවා. ඔබ වීඩියෝ මගින් සජීවීව තවත් පුද්ගලයෙක් සමඟ සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් සජීවී සම්මන්ත්‍රණයක යෙදී සිටිනවා. ඔහුට මෙය විශ්මයක් වන්නේ නැද්ද? මේ ඔහුට මෙය විශ්මයක් වෙනවට නියතයි. එහෙම නැත්නම් ඔවුන් සිටි කාලයේදී මෙවැනි දියුණුවක් ඔවුන්ට ලබා ගන්න බැරි වෙනවා. ඊට වඩා තව කාලයක් පස්සට ගියොත් 1800 ගණන් වලට 1700 ගණන් වලින් එහෙම නැත්නම් අපි හිතමු
ක්‍රිස්තුවර්ෂ 1400 පමණ සිටි පුද්ගලයෙක් වර්තමාන කාලයට පැමිණෙනවා කියලා. එතකොට තවත් පුද්ගලයෙක් සමග වීඩියෝ තාක්ෂණයෙන් ඔබ සම්බන්ධ වෙලා සිටිනවා. ඔහු මේ දැක්කොත් ඔහුට මේ විශ්මකර්මයක් වෙනවා. එහෙම නැත්නම් ඔහු හිතයි මේ විඥාවක් කියලා. එහෙම නේද? එතකොට ඔවුන්ට සිතා ගන්න බැරි වෙන තාක්ෂණය මෙතරම් දියුණු වෙලා තියෙනවා කියලා. එතකොට ඔවුන් හිතයි මේ මැජික් එකක් එහෙම නැත්නම් තවත් මොකක් හරි දෘශ්‍ය ප්‍රයෝගයක් කියලා. නමුත් වර්තමානයේ මෙම දියුණුවට පත්වීම මෙම කොහොමද මෙම තත්ත්වයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැමිණියේ කියන කාරණය අපට පැහැදිලිව දැනගන්න පුළුවන් වෙනවා මෙම පරිගණකයේ දත්ත නිරූපණය කියන කොටස සමගින්. එතකොට මෙම සම්බන්ධයෙන් අපි හිතමු මේ විදිහට අපි වීඩියෝ තාක්ෂණයෙන් සජීවී නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් අපේ වර්තමානයේ තියෙන හාඩ් ඩිස්ක් තුළ එහෙම නැත්නම් දත්ත ගබඩා කිරින් තුළ ෆොටෝස් වීඩියෝස් ඕනතරම ගබඩා කර ගන්න පුළුවන් වෙනවා. ඒවට අවශ්‍ය පහසුකම් ලැබිලා තියෙනවා. මෙම දත්ත ගබඩා වෙන්නේ කොහොමද, මේ දේවල් සිදුවන්නේ කොහොමද කියන එක අපට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා මෙම වීඩියෝ මාලාවත් සමගින්. එතකොට අපි මේ කතා කරන මාතෘකාවත් සමගින් මෙම වීඩියෝවත් සමගින් කතා කිරීමේදී මට නැවතත් ඉතිහාසයේ එහෙම නැත්නම් පරිගණකයේ දියුණුව ඉතිහාසය පිළිබඳ සුළු හැඳින්වීමක් සිදු කිරීමට වෙනවා. මේය කොහොමද වර්තමානයේ දක්වා දියුණුවේ එය ඩිජිටල් තාක්ෂණය බවට පරිවර්තනය කොහොමද, මෙම ඩිජිටල් තාක්ෂණය කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කිරීමට නැවත ඉතිහාසයේ සිට පැමිණීමට සිදු වෙනවා. අපි උදාහරණයක් විදිහට හිතමු මේට වර්තමානයේ පවතින පරිගණකයේ එක රයිම් බිහිවුවක් නෙවෙයි, මෙය දශක ගණනක් සියවස් ගණනක් මුළුල්ලේ දියුණු වුණු තාක්ෂණයක් සමගින් තමයි මේ දියුණුවේ. සියවස් ගණනකින් දියුණු වුණු තාක්ෂණයක් සමගින් තමයි මේ වර්තමානයේ පවතින නූතන තාක්ෂණය දක්වා පරිවර්තනයට ලක් වුණේ. එතකොට මෙම තාක්ෂණයට පරිවර්තනය වීමේදී සංදිස්ථාන තපෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මුලින්ම පරිගණකයේ බිහිවීමට කලින් ගණිතමය කටයුතු පහසු කර ගැනීම සඳහා තමයි මෙම උපකරණ නිර්මාණය වුණේ. ඒ කියන්නේ මිනිසුන් දියුණු වීමත් සමගින් ඇබකසේ සිට ක්‍රමක්‍රමයෙන් යන්ත්‍ර බිහි වෙමින් මිනිසුන්ගේ කාර්යයන් පහසු කර ගැනීමෙන් ගණිතමය කර්ම සිදු කිරීමට මෙම தත්ත්වේ පත් වුණා. එතකොට මෙම ගණිතමය කටයුතු සිදු කිරීමේදී අපි හිතමු ඉස්සල්ලාම විද්‍යුතය භාවිත වුණේ නැහැ. ඉස්සල්ලාම යාන්ත්‍රික ශිල්ප ක්‍රමනි භාවිත වුණේ. මෙම යාන්ත්‍රික ශිල්ප ක්‍රමත් භාවිත කරලා ලීවර දැති රෝද මේ වගේ යාන්ත්‍රික ක්‍රම භාවිත කරමින් තමයි මෙම යන්ත්‍ර ගොඩනැගුණේ. මෙම යන්ත්‍ර ගොඩනැගීමේදී ක්‍රමානුකූලව සිටි සිදුවීමේදී ගණනය කිරීම කරන්නේ, ඒ කියන්නේ අපි හැමෝම දන්නවා ඉලක්කම් අංක මේ දේවල් සමගින් තමයි ගණනය කිරීම කරන්නේ. නමුත් මෙම ඉලක්කම් අංක පිළිබඳ ගණනය කිරීම කරන්නේ අපි කොහොමද? එය ගණනය කිරීම කරන්නේ අපි බිංදුව 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 කියන දශමයේ සංඛ්‍යා පද්ධතියට අනුව තමයි ගණනය කිරීම කරන්නේ. ඒ කියන්නේ බිංදුවේ සිටලා 9 දක්වා ඉලක්කම් වලින් තමයි ගණනය කිරීම කරන්නේ. 10 කියන්නේ 1 බිංදුව කියන සංඛ්‍යාව එකතු වෙලා තමයි 10 හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ දශමය සංඛ්‍යාව ගැන බැලුවොත් අපි අතේ ඇඟිලි වලින් ගණන් කරන්නේ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 කියලා. නමුත් දශමය සංඛ්‍යා පද්ධතියේදී අපි කතා කරන්නේ බිංදුවේ සිට 9 දක්වා. එම ගණනය කිරීම අපි සිදු කරනු ලැබුවේ. ඒ කියන්නේ දශමය සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යාව වලින් තමයි අපි ගණනය කිරීම කරන්නේ. ඒකට තවත් උදාහරණයක් විදිහට අපි කිව්වොත් අපි කවදාවත් වෙළඳ සැලකට ගිහිල්ලා ටොපි මිලදී ගන්නවා කියලා හිතමුකෝ. එහෙම නැත්නම් රස කැවිලි මිලදී ගන්නවා කියලා හිතමුකෝ. එතකොට අපි කවදාවත් ටොපි 10ක් දෙන්න කියලා ඉල්ලනවා මිසක් ඒ මොන පාදයේ සංඛ්‍යාවක්ද කුමක්ද කියලා කියන්නේ නැහැනේ. ඒ වගේම අපි වර්තමානයේ පාවිච්චි කරන මුදල් ලේඛකයක් කියමුකෝ. එම මුදල් ලේඛකේ අපි 10 එහෙම නැත්නම් 10 පාදයේ සංඛ්‍යාව වලින් තමයි අපි ගණනය කිරීම කරන්නේ. අපි මුදලේ සඳහන් කරලා නැහැ මේ පාදයේ සංඛ්‍යාව කුමක්ද එහෙම කියලා නැහැ. ඒ කියන්නේ වර්තමානයේ සිටින අපි හැම දෙනාම හුරු වෙලා තියෙන්නේ 10 පාදයේ සංඛ්‍යාව එහෙම නැත්නම් දශමක සංඛ්‍යාව සමග කටයුතු කරන්න. ඒ කියන්නේ අපි බිංදුව 1 එහෙම නැත්නම් 1, 10, 100, 1000, 10000 වශයෙන් තමයි අපි ගණනය කිරීම කරන්න හුරු වෙලා තියෙන්නේ.
වගේම මට පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ මෙම යන්ත්‍ර නිර්මාණය කිරීමේදී මෙම යන්ත්‍ර දියුණු වුණේ මෙම දශමය පාදයේ සංඛ්‍යා එහෙම නැත්නම් අපි ඉතිහාසයේදී අපි කතා කරොත් ඉතිහාසයේදී නිර්මාණය වුණ යාන්ත්‍රික මෙවලම් මගින් ගණනය කිරීම සිදු කිරීමේදී මෙම 10 පාදයේ සංඛ්‍යා වලින් තමයි මෙම නිර්මාණ සිදු කරනු ලැබුවේ. ඒ කියන්නේ ලීවර දැතිරෝධ නිර්මාණය කරනු ලැබුවේ 10 පාදයේ සංඛ්‍යා මැද කරගෙන. එතකොට මෙම ගණනය කිරීම සිදු කිරීමේදී ක්‍රමානුකූලව සිදු කිරීමේදී විද්‍යුතය පැමිණීමට පෙර විද්‍යුතය පරිගණකයට එහෙම නැත්නම් පරිගණකයේ වර්තමානය දක්වා දියුණු වීමට පෙර විද්‍යුතය භාවිතා කිරීමට පෙර යාන්ත්‍රික මෙවලම් වලදී බොහෝ විට භාවිතා වුණේ දශමයේ සංඛ්‍යා ආශ්‍රිතවයි. එතකොට මෙහිදී කඩයිම් විදිහට අපට සඳහන් කරන්න පුළුවන් විද්‍යුතය භාවිතා කිරීම. විද්‍යුතය භාවිතා කිරීමත් සමග තමයි අපට දත්ත පරිගණකය තුළ දත්ත නිරූපණය කියන විෂයයේදී එහෙම නැත්නම් පාඩමේදී අපට දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද අපි දශමය සංඛ්‍යාවෙන් ඉඳලා දත්ත පරිගණකය තුළ දත්ත නිරූපණය වන්නේ කොහොමද පරිගණකයේ දත්ත ගබඩ අපට දැනගන්න පුළුවන් වෙනවා. මෙම යාන්ත්‍රික ශිල්ප ක්‍රමවලින් 10 පාදයේ සංඛ්‍යා සිට 10 පාදයේ සංඛ්‍යා භාවිතා වන යන්ත්‍ර නිර්මාණය කරමින් මේ විද්‍යුතය භාවිතා කිරීමත් භාවිතා කිරීමත් සමගින් තමයි අපට පරිගණකය තුළ දත්ත නිරූපණය කියන විෂයක් විදියට බොහෝ පුළුල් විදියට දියුණු වීමට ආරම්භ වුණේ. මෙහිදී සම්දිස්ථානයක් විදියට අපට සඳහන් කරන්න පුළුවන් ගොඩ්ෆ්‍රීඩ් ලයිබ්නිස් කියන මහතා විසින් විශිෂ්ට විද්‍යාඥයා විසින් ඔහු ස්ටෙප් රෙකෝනා කියන යන්ත්‍ර නිර්මාණය කරනු ලැබුවා. මෙම යන්ත්‍රය නිර්මාණය කිරීමත් සමග ද්විමේ සංඛ්‍යා පද්ධතිය මගින් යන්ත්‍රය තුළ ගණනය කිරීම පහසුයි කියලා අදහස සංකල්පය ගෙනෙන ලබා ගොඩ්ෆ්‍රීඩ් ලයිබ්නිස් කියන මහතා විසින් තමයි ස්ටෙප් රෙකෝනා කියන ගණක යන්ත්‍ර නිර්මාණය කිරීම සමග ඔහු හඳුන්වලා දෙනවා ද්විමේ සංඛ්‍යා පද්ධතිය මගින් යන්ත්‍ර නිර්මාණය කරොත් ගණනය කිරීමට පහසු වෙනවා කියලා. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේදී එක සංදිස්ථානයක් එහෙම නැත්නම් ද්විමේ සංඛ්‍යා පද්ධතිය එහෙම නැත්නම් දෙකේ පාදයේ සංඛ්‍යා භාවිතා කරමින් යන්ත්‍ර නිර්මාණය කරන්න පුළුවන් කියන අදහස ගෙන ලැබුවේ මෙම මහතා විසින් සංකල්පය ගෙන ඇවිල්ලා මේ ප්‍රසිද්ධ කරලා තියෙන ලිපි මගින්. ඉන්පස්සේ ඉලෙක්ට්‍රොනික උපකරණ විදුලි උපකරණ භාවිතා කිරීමේදී ඊළඟ සංදිස්ථානයක් විදිහට අපට සඳහන් කරන්න පුළුවන් ජෝසප් හෙන්රි කියන මහතා විද්‍යුත් රිලේ එක එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික පරිපථය වල භාවිතා කරන රිලේ කියන උපකරණ භාවිතා සොයාගන්න ලැබ 1835 දී මෙම සමග තමයි විද්‍යුතය මගින් ඉලෙක්ට්‍රොනික උපකරණ බවට එහෙම නැත්නම් ඔන් ඔෆ් එහෙම නැත්නම් විදුලිය ගමන් කිරීම විදුලිය ගමන් නොකිරීම යන සංදිස්ථාන දෙක ලකුණු කරපු ඔන් ඔෆ් කියන විද්‍යුත් උපකරණය සොයා ගැනීමත් සමග තමයි ඉලෙක්ට්‍රොනික පරිපථ එහෙම නැත්නම් වර්තමානය භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපාංග බිහිවීමට එහෙම නැත්නම් පරිගණකය නිර්මාණය කිරීමට සංදිස්ථානයක් සඳහන් කරපු ස්ථානයක් ඉදිරි කියන්න පුළුවන්. එහිදී තමයි ගොඩනැගුණේ බිංදුව එක එහෙම නැත්නම් විදුලිය ගමන් කිරීම හෝ නොකිරීම කියන අදහස ගෙනෑනු ලැබුවා මෙම මහතා විසින් මෙම උපකරණ නිර්මාණය කිරීමත් සමග. එසේම තොරතුරු සංවේදීතාක්ෂණයේදී මෙම ඔන් ඔෆ් එහෙම නැත්නම් දීමේ සංඛ්‍යා පද්ධතියට භාවිතා කිරීමට නැඹුරු වීමත් සමග චාල්ස් බැබේජ් මහතා විසින් නිර්මාණය කරනු ලැබූ ඇනලිටිකල් එන්ජින් එක එහෙම නැත්නම් ඩිෆරස් එන්ජින් එකෙන් පස්සේ නිර්මාණය වුණ ඇනලිටිකල් එන්ජින් ලොජික් ගේට්ස් භාවිතා කරනු ලැබුවා. ඒ ලොජික් ගේට්ස් කියන තාක්ෂණය භාවිතා කරනු ලැබුවා. මෙයත් තොරතුරු සංවේදන තාක්ෂණයේදී අපට කතා කරීමට පුළුවන් ඉතිහාසය එහෙම නැත්නම් දත්ත නිරූපණය කියන විෂය නිර්මාණය වෙන ඉතිහාසය ගැන නිර්මාණය වීමේදී මෙයත් එක සංදිස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන් අවස්ථාවක් විදිහට හැඳින්වෙනවා. අපි ඉදිරියේදී කතා කරනු ලබන ලොජික් ගේට්ස් පිළිබඳ මේ පිළිබඳ පැහැදිලිවම ඉදිරිපත් කරනු ලැබුවේ ජෝර්ජ් බූලියන් කියන මහතා විසින් ඒ 1847 කියන වර්ෂයේදී. එම මහතා විසින් තමයි බූලියන් ඇල්ජිබ්‍රා බූලියන් වීජීය ගණිතය කියන පිළිබඳ සංකල්පය ගොඩනගමින් ඉතිහාසයට ගෙනයනු ලැබුවේ. ඒ භාවිතා කරනු ලැබුවා ඊට කීපාරේදී චාල්ස් බැබේජ් මහතා නිර්මාණය කරනු ලැබූ ඇනලිටිකල් එන්ජින් කියන උපකරණයේදී. මෙසේ ක්‍රමානුකූලව මෙම ගණිතමය
සම්බන්ධතාව ගොඩනගමින් තමයි මෙම උපකරණ නිර්මාණය කරන්න ලැබේ. පළමුවටම විදුලිය සන්නිවේදනය කරන්න පුළුවන් නිර්මාණයක් කරන්න ලැබුවේ ටෙලිග්‍රාෆ් සිස්ටම් එක, එහෙම නැත්නම් ටෙලිග්‍රාෆ් සිස්ටම් එකේ පින් පහක්, එහෙම නැත්නම් පින් පහක් මගින් තමයි විදුලිය අංක ඉලක්කම් සංකේත බවට පරිවර්තනය කරන්න පුළුවන් උපකරණයක් නිර්මාණය කරන්න ලැබේ. මෙයත් සමගින් තමයි විදුලිය කොහොමද දත්ත සන්නිවේදනය කරන්න පුළුවන් තත්ත්වයට නිර්මාණය වීමේ ඉතිහාසය සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපි බොහොම සරලව කිව්වොත් ටෙලිග්‍රාෆ් සිස්ටම් එකේ මේ දිනු කරලා තමයි මෝස් කේතකය නිර්මාණය කරන්න ලැබෙන්නේ. ඒ කියන්නේ ටෙලිග්‍රාෆ් සිස්ටම් එක මෙසේ විද්‍යුතීය දත්ත බවට පරිවර්තනය වෙමින් දිනු වෙමින් ඊළඟට වැකියුම් ටියුබ් එක නිර්මාණය කරනු ලැබුවා. වැකියුම් ටියුබ් එක 1904 දී නිර්මාණය කරනු ලැබුවා. මූලික වැකියුම් ටියුබ් එක එහිදී ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම පාලනය කරන උපකරණයක් විදියට භාවිතා කරලා එහිදී ඩිජිටල් ආකාරයට, එහෙම නැත්නම් විද්‍යුතය ඩිජිටල් කරණය කිරීමට, එහෙම නැත්නම් විදුලිය කොහොමද ගබඩා කරන්නේ, විදුලිය ගලා යාම පාලනය කිරීම උපකරණයක් විදියට දියුණු වෙලා, එයත් තවත් දියුණු වෙලා එය සිලිකන් චිප් එකකට පැමිණිලා මෙසේ දියුණු වීමේදී තමයි මේ පරිගණකය කියන තැනට ගොඩනැගුණේ. මෙහිදී අපි කතා කරනු ලබන්නේ මෙම පාඩමේදී කොහොමද අපි වර්තමානයේ භාවිතා කරන උපකරණ, එහෙම නැත්නම් වර්තමානයේ භාවිතා කරන නවීන තාක්ෂණයේදී දත්ත නිරූපණය කරන්නේ, එහෙම නැත්නම් අපි සරලවම කිව්වොත් අපි ලබා ගන්න පින්තූරයක් කොහොමද අපේ පරිගණකය, එහෙම නැත්නම් ජංගම දුරකථනයට පරිවර්තනය වන්නේ කියන තාක්ෂණය පිළිබඳ තමයි එතකොට අපි කතා කරන්නේ. දැන් ඔබට පැහැදිලි අදහසක් ඇති යාන්ත්‍රික මෙවලම් භාවිතා කරමින් ක්‍රමානුකූලව විදුලිය පැමිණිලා විදුලිය භාවිතා කරලා ඊට පස්සේ තමයි ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා වුණේ කියලා. එතකොට ඔබට දැන් අදහසක් ඇවිල්ලා ඇති අපි මුලින්ම භාවිතා කරන ලැබුවේ 10 පාදේ සංඛ්‍යා, එහෙම නැත්නම් අතේ ඇඟිලි ආකාරයට අපි 10 පාදේ සංඛ්‍යා ආකාරයට තමයි භාවිතා කරන ලැබුවේ. විදුලිය පැමිණීමත් සමඟ විදුලිය ගලා යෑම හෝ නොයෑම මත අපට දීමේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කිරීමට සිදු වුණා කියන අදහස, මූලික අදහස ඔබට ලැබිලා ඇති කියලා මම දැන් හිතනවා. ඒ කියන්නේ විදුලිය භාවිතා කිරීමේදී විදුලිය ගලා යෑම හෝ නොයෑම මත තීරණය වෙලා පරිගණක ආශ්‍රිත අතීතයේ නිර්මාණය වුණ උපකරණ නිර්මාණය වීමත් සමගින් තමයි මේ ඩිජිටල් ආකාරය, එහෙම නැත්නම් ඩිජිටල් උපකරණ, ඩිජිටල් වර්තමානයේ පරිගණක තාක්ෂණය කියන තාක්ෂණය දියුණු වීමට, පරිගණක විද්‍යාව කියන තාක්ෂණය දියුණු වීමට භාවිතා වුණේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපි පෙන් ඩ්‍රයිව් එක හරි පරිගණකේ හાર્ඩ් ඩිස්ක් එකක හරි දත්ත ගබඩා කරනවා කියලා හිතන්නකෝ. එතකොට පරිගණකය භාවිතා කරන පෙන් ඩ්‍රයිව් එක කොහොමද දත්ත ගබඩා වෙන්නේ? පෙන් ඩ්‍රයිව් එක දත්ත ගබඩා වෙන මූලික න්‍යායයේදී NOR gate එක, ඒ වගේම NAND gate එක කියන තාක්ෂණය භාවිතා වෙලා තමයි දත්ත ගබඩාවනු ලබන්නේ. ඒ වගේම hard disk එකක නම් චුම්බක තැටියක් මත චුම්බක අණු පිහිටන ආකාරය අනුව තමයි දත්ත ගබඩාවන්නේ. මෙහිදීත් පැහැදිලිවම දත්ත ගලා යාම හෝ නොයෑම මත දත්ත ගබඩාවන ආකාරයට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඔබට දැන් පැහැදිලි අවබෝධයක් ලැබිලා ඇති ක්‍රමානුකූලව මේ පරිගණකයේ දියුණු වීමේදී විදුලිය අණුව, එහෙම නැත්නම් විදුලිය ගලා යාම පාලනය කිරීම මත තමයි මෙම තාක්ෂණයේ ඩිජිටල් තාක්ෂණය බිහිුනේ කියලා. එතකොට මෙම ඩිජිටල් තාක්ෂණය බිහිවීමේදී අපි මුලින්ම කතා කරා වගේ 10 පාදයේ සංඛ්‍යා, විදුලියත් සමග පැමිණීමත් සමග දීමේ පාදයේ සංඛ්‍යා, 2 පාදයේ සංඛ්‍යා නිර්මාණය වුණා. ඒ කියන්නේ විදුලිය ගලා යාම නොයෑම මත අපට භාෂාවක්, එහෙම නැත්නම් පරිගණකයේ තුල පරිගණකයේ එහෙම නැත්නම් ඩිජිටල් උපාංගයක, ඩිජිටල් පරිගණකයක, ඩිජිටල් උපාංගයක භාවිතා කරන්න බැහැ 10 පාදයේ සංඛ්‍යා. ඒ කියන්නේ විදුලිය ගලා යාම හෝ නොයාම කියන කොටසේ නිසා අපට භාවිතා කරන්න බැහැ 10 පාදයේ සංඛ්‍යා. ඒ නිසා ගණිතයේ වශයෙන් සංකල්පයක් ගොඩනගමින් අපි හිතදී සඳහන් කර පරිදි ගොඩ්ෆ්‍රිඩ් ලයිබ්නිස් මහතා විසින් සංකල්පය ගොඩනැගිලා ඊට පස්සේ මෙයට ගණිතමය කරුණු එකතු වෙලා මේදී ගණිතමය සංකල්පයක් ගොඩනැගුණා. ඒ කියන්නේ 2 පාදේ බිංදුව සහ 1 වශයෙන් දීමේ සංකේ පද්ධතිය භාවිතා කිරීමට ආරම්භ වුණා. මෙමගින් තමයි
අපට පරිගණකය තුළ දීමේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කිරීමට සිදුවන්නේ. අපි මින් පසු කතා කරන, මින් පසු සැකෙවින් පැහැදිලි කරන, ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ලබන දීමේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කිරීමට අපට සිදු වුණේ මෙම කාරණා නිසා. දැන් ඔබට පැහැදිලි ඇති 10 පාදයේ සංඛ්‍යා වෙනුවට අපි දීමේ සංඛ්‍යා පද්ධතිය, එහෙම නැත්නම් 2 පාදයේ සංඛ්‍යා පද්ධතිය ඇයිද අපි ඉගෙන ගන්න කියලා. ඒ කියන්නේ අපට දීමේ සංඛ්‍යා පද්ධතිය, 2 පාදයේ සංඛ්‍යා පද්ධතිය ඉගෙනීම සිදු කිරීමට සිදු වන්නේ මෙම හේතුව නිසා. ඒ කියන්නේ විදුලිය ගලා යාම සහ නොයාම කියලා පදනම මත අපට දීමේ සංඛ්‍යා පද්ධතිය ගණිතයේ වශයෙන් සංකල්පය ගොඩ නැගෙනු ලැබුවා. මෙම සංකල්පය නිසා තමයි අපට දීමේ සංඛ්‍යා පද්ධතිය භාවිත කිරීමට සිදු වන්නේ. දැන් ඔබට පැහැදිලි අවබෝධයක් ඇති ඇයි අපි 10 පාදයේ සංඛ්‍යා වෙනුවට 2 පාදයේ සංඛ්‍යාවක් භාවිත කරන්නේ කියලා. ඊළඟට අපි කතා කරමු දීමේ සංඛ්‍යා පද්ධතියෙන් පස්සේ අපි මෙම දත්ත නිරූපණයේදී භාවිත කිරීමට සිදු වෙනවා 8 පාදයේ සංඛ්‍යා, එහෙම නැත්නම් අෂ්ටක සංඛ්‍යා, ඒ වගේම ෂඩ සංඛ්‍යා, ඒ කියන්නේ 16 පාදයේ සංඛ්‍යා, මේවා 8 පාදයේ, එහෙම නැත්නම් ඔක්ටල් සංඛ්‍යා, ෂඩ සංඛ්‍යා, හෙක්සාඩෙසිමල් සංඛ්‍යා අපිට භාවිත කිරීමට සිදු වෙනවා. ඒ කියන්නේ අපි පුරුදු වෙලා තියෙන්නේ 10 පාදයේ සංඛ්‍යා වලට. ඒ කියන්නේ අපි ගත්තොත් 0, 10, 100, 1000, 10000 වශයෙන් බිංදු එකතු වෙමින් අපි 10 පාදයේ සංඛ්‍යා වලට නැඹුරු වෙලා තියෙනවා. අපි සාමාන්‍ය භාවිත කරන්නේ 10 පාදයේ සංඛ්‍යා. නමුත් පරිගණකය තුළ දත්ත නිරූපණය කිරීමේදී, කියන්නේ දත්ත ගබඩා කිරීමේදී, මෙම දත්ත නිරූපණය කිරීමේදී අපට 2 පාදයේ සංඛ්‍යා වලින් තමයි ගණනය කිරීම කටයුතු සිදු කිරීමට යන්නේ. ඒ කියන්නේ විදුලිය ගමන් කිරීම හෝ නොයාම මත දත්ත ගබඩා වීම තුළ අපට මෙම කටයුතු සිදු කිරීමට සිදු වෙනවා. ඒ කියන්නේ විදුලිය ගමන් කිරීමේදී 2 පාදයේ සංඛ්‍යා, ඒ කියන්නේ 0.1 කියන පසු අපට භාවිත කරන්න වෙන්නේ අෂ්ටක සංඛ්‍යා. ඒ කියන්නේ 2 3 බලය. 2 3 බලය වෙන්නේ 8 පාදයේ සංඛ්‍යා. එතකොට 2 4 පාදයේ සංඛ්‍යාව ෂට සංඛ්‍යා, එහෙම නැත්නම් හෙක්සාඩෙසිමල් සංඛ්‍යා. ඊට පස්සේ 0.5 බලය ගන්න 32, එහෙම නැත්නම් 32 පාදයේ සංඛ්‍යා, එහෙම නැත්නම් අපි භාවිත කරන 32 bit කියන අදහස, ඊට පස්සේ 64 bit කියන අදහස පැමිණෙන්නේ මේ තුලත්. ඒ කියන්නේ අපි භාවිත කරන 0, 10, 100, 1000, 10000 කියනවා වගේ 0, 2, 8, 16, 32, 64, 128, 256 වශයෙන් අපට සංඛ්‍යා භාවිත කරන්න සිද්ධ වෙනවා. මේ ආකාරයට තමයි පරිගණකය තුළ දත්ත නිරූපණය කිරීමේදී මෙම සංඛ්‍යා පද්ධතිය අපට ඉගෙනීමට අවශ්‍ය වන්නේ, ඉගෙනීම ඉවහල් වන්නේ. මේ නිසා තමයි අපි තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේදී 2 පාදයේ සංඛ්‍යා, 8 පාදයේ සංඛ්‍යා, 16 පාදයේ සංඛ්‍යා පිළිබඳ පැහැදිලි අවබෝධයක්, එහෙම නැත්නම් ඉගෙනීමක් කිරීමට සිදුවන්නේ. දැන් ඔබට පැහැදිලිවම තේරෙනවා ඇති තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේදී, එහෙම නැත්නම් පරිගණක විද්‍යාව කියන දේදී අපි ඉගෙන ගන්න වෙන්නේ 2 පාදයේ සංඛ්‍යා, 8 පාදයේ සංඛ්‍යා, 16 පාදයේ සංඛ්‍යා සහ 32, 64 වශයෙන් අපට ඉගෙන ගැනීමට අවශ්‍ය වෙන මූලික දේවල් ඉගෙන ගන්න වෙන්නේ ඇයිද කියන එක ඔබට පැහැදිලි වෙලා ඇති. මේ ගණිතමය සංකල්පය ගොඩනැගිලා, මේ ගණිතමය සංකල්පය කොහොමද පරිගණකයට සම්බන්ධ වුණේ කියන එක අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ කියන්නේ පරිගණකේ අපි උදාහරණයක් විදිහට අපි හිතුවොත් ඔබ දැකලා ඇති පරිගණක භාවිතා කිරීමේදී විවිධ පාටවල් තියෙනවා. ඒ කියන්නේ රතු, සුදු, කළු, ඒ වගේම මෙම පාටවල් මිශ්‍ර වීමේදී අපට විවිධ ආකාරයකට මෙම වර්ණ මිශ්‍ර වෙනවා. එතකොට මිශ්‍ර වීමේදී ඔබ දැකලා ඇති අංකයක් පැමිණලා තියෙනවා. මෙය 16 පාදයේ සංඛ්‍යා වලින් තමයි අනිරූපණය වන්නේ. එහෙම නැත්නම් පරිගණකය තුළ error එකක් ඇවිල්ලා ඇති. එහෙම නැත්නම් error එකක් පැමිණෙනවා, මුල් error එකක් ආවම සමහර වෙලාවට ඔබ දැකලා ඇති බිඳුව ඇවිල්ලා ඊට පස්සේ ABC ඒ වගේ ඇවිල්ලා error එකක් පැමිණලා තියෙනවා. ඒ කියන්නේ මෙහිදිත් 16 පාදයේ සංඛ්‍යාව තමයි භාවිත වනු ලබන්නේ. මේවා මෙම නිසා තමයි අපට තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේදී පරිගණකයේ ගණිතමය වශයෙන් සම්බන්ධ වන
දෙකේ පාදයේ සංඛ්‍යා 8ේ පාදයේ සංඛ්‍යා 16ේ පාදයේ සංඛ්‍යා ඉගෙන ගැනීමට සිදුවන්නේ. තොරතුරු රසායන විද්‍යා තාක්ෂණයේ ඕනෑම කෙනෙක්ට මෙය ඉගෙන ගැනීම ඉතාමත්ම ඉවහල් වෙනවා. මොකද අපි නිර්දතරම ගණදුන කරන්නේ ඩිජිටල් උපකරණකට එක්ක. එතකොට මේ උපකරණයක කොහොමද දත්ත ගබඩා වෙලා තියෙන්නේ කියලා ඔබට අවබෝධයක් ඇති. මේ දත්ත ගබඩා වීමේදී මේ චිප් එකක් තුල, එහෙම නැත්නම් හાર્ඩ් ඩිස්ක් එකක් තුල කොහොමද දත්ත ගබඩා වෙන්නේ කියන එක ඔබට අවබෝධයක් ලැබිලා තියෙනවා. සරලවම කියනවා නම් ඔබ කිව්වොත් පින්තූරයක්, එහෙම නැත්නම් ෆොටෝ එකක් තියෙද්දී අපි කියනවා මෙගාබයිට් 5ක්, 10ක්, 20ක් විතර කැපැසිටි එකක් යනවා කියලා කියනවා. ඒ වගේම ඔබ බැලුවොත් පරිගණකයේ, ඒ කියන්නේ පරිගණකයේ හෝ ඩිජිටල් උපකරණයක කුමක් හරි බින්දුරේක හරි එහි කැපැසිටි එක, එහෙම නැත්නම් ධාරිතාව කොපමණද කියලා බැලුවොත් එහි බිට් ගාණක් සඳහන් වෙලා ඇති. ඒ වගේම මෙගාබයිට් ගාණක් සඳහන් වෙලා ඇති. ගිගාබයිට් ගාණක් සඳහන් වෙලා ඇති. ඒ කියන්නේ පරිගණකය තුල දත්ත ගබඩාවන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාව වලට සමානුපාතිකව තමයි දිනවන්නේ. 0, 2, 8, 16, 32 ආකාරයට මෙය දිනු වෙමින් තමයි මෙම අංක පද්ධතිය සිදුවන්නේ. එම නිසා තමයි අපි ගණිතයට සම්බන්ධ වන මෙම ගණිත කර්මය ඉගෙන ගන්න වෙන්නේ, ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ. දැන් ඔබ මෙම පාඩම ඉගෙන ගන්නේ ඇයිද? අපි ඉගෙන ගන්නේ ඉගෙන ගැනීමට අවශ්‍ය වන්නේ මූලික අඩිතාලම කුමක්ද කියන එක පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබිලා ඇති කියලා මම හිතනවා. එහෙනම් මින් පස්සේ අපි කතා කරමු තොරතුරු හා සංවේදන තාක්ෂණයේදී ජීමේ සංඛ්‍යා පද්ධතිය සහ ෂඩ සංඛ්‍යා පද්ධතිය සහ අටේ පාදයේ සංඛ්‍යා, 16 පාදයේ සංඛ්‍යා පිළිබඳ අපි සැකෙවින් ඉගෙනගෙන ඊට පස්සේ මෙම පාඩමත් සමග ලොජික් ගේට්ස්, එහෙම නැත්නම් තාර්කික ద్వාර කියන කොටසත් තොරතුරු හා සංවේදන තාක්ෂණයේ දත්ත නිරූපණය කියන පාඩමත් සමග මෙය සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ විශ්වවිද්‍යාල මට්ටමේ ඉගෙනගෙන ලබන සහ මගේ අදහස වන්නේ මෙය ඕනෑම කෙනෙක් දැනගත යුතු, හැදෑරිය යුතු විෂයක් කියලා, එහෙම නැත්නම් කොටසක් කියලා. අපි ඩිජිටල් උපකරණයක්, එහෙම නැත්නම් අපි ඩිජිටල් උපාංගය භාවිත කරනවා නම් මේ පිළිබඳ සියලු දෙනාම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ ඉතාමම සරල පාඩමක්. ඒ සංකීර්ණ වන්නේ නැහැ. අපි හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගත්තොත් අපිට මේ ඉතාමම සරල පාඩමක් වෙනවා. මේදී අපි හිතන්න ඕනේ පරිගණකය තුල දත්ත කොහොමද ගබඩා වෙන්නේ, ගබඩා කරන්න පුළුවන් එක බිංදුව කියන ආකාරයට, ඒ කියන්නේ දීමේ සංඛ්‍යා පද්ධතිය අනුව කියන එක විතරමයි හිතන්න වෙන්නේ. ඒ අනුව හිතලා අපිට මේ පාඩම ගැන හිතන්න බැලුවොත් මේ සරල පාඩමක් වෙනවා. මේ ඕනෑම කෙනෙක් ඉගෙන ගත්තා නම් හොඳයි කියලා හිතන පාඩමක් වෙනවා. එහෙනම් රැඳිලා ඉන්න, මෙතනින් එහාට අපි කතා කරනවා තොරතුරු හා සංවේදන තාක්ෂණයේ දත්ත නිරූපණයේ කොටසත් සමග. ඕම ස්තුතියි. රැඳී සිටින්න අපිත් සමග.